සමහරට ඕකත් විභාග කියලා පස්සේ ළමයිකට පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් මේ ක්‍රමයටත් වඩා තවත් සරල ක්‍රමයක් කියලා දෙන්නම්. සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ ඔයාලා සියලු දෙනාටම. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට එන ඔයාලා ගොඩක් දිනකට අමාරු වෙන ගණිත ගැටලු කිහිපයක් ඉතාම සරල ආකාරයට කෙටි ක්‍රම භාවිතා කරලා කොහොමද විසඳන්නේ කියන එක අපි මේ වීඩියෝ මාලාව තුළින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අමාරු ගැටලු අතර හැම වර්ෂයකම වගේ ඔයාගේ පේපරේ එන එක් ප්‍රශ්නයක් තමයි මේ දශකය සහ සියවස ගණනය කරන ආකාරය. එතකොට යම් වර්ෂයක් දිලා ඒ වර්ෂයේ දශකය මොකද්ද සිය වර්ෂය මොකද්ද කියන එක ප්‍රශ්නය ගොඩක් පේපර් වල අහලා තියෙනවා. ඒ නිසා අපි අද මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙනවා දශකය හා සියවස ගණනය කරන්න පහසු ලේසි ක්‍රම දෙකක් ඔයාලට කියලා දෙන්න. පළවෙනි ක්‍රමය සහ දෙවෙනි ක්‍රමය වශයෙන් ක්‍රම දෙකක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ තුලින්. ඒ නිසා අපිත් එක්ක ඔයාලා දිගටම රැඳිලා හිටියොත් මේ වගේ ප්‍රශ්නයකට වැඩි කාලයක් ගත කරන්න නැතුව ඉතාමත් ඉක්මනින් මේ වගේ ගැටලුවක් පහසුවෙන් විසඳා ගන්න කොයි ආකාරයෙන්ද කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට ඉස්සලාම දශකයක් ගත්තොත් එහෙම දශකයක් කියලා කියන්නේ පුතේ අවුරුදු 10ක්. එතකොට සියවසක් කියලා කියන්නේ අවුරුදු 100ක්. එතකොට දශකයක් කියලා කියන්නේ අවුරුදු 10ක් තියෙනවා. සියවසකට අවුරුදු 100ක් අයිති වෙනවා. හරි. එතකොට අපි දශකයේ සහ සියවස කියන එක වර්ෂ කිහිපයක් අරගෙන ඒ වර්ෂ කිහිපයේ දශකයේ හා සියවස වෙන වෙනම හොයලා බලමු. ඊට පස්සේ අපිට මේකෙන් හඳුනා ගන්න පුළුවන් මේ වගේ ගැටලුවක් ආවොත් එහෙම වැඩි කාලයක් ගත කරන්න නැතුව පැහැදිලිව පිරිසිදුව නිවැරදිව උත්තරයක් ඉතාම සුළු කාලයක් තුලදී ලබා ගන්න කොයි ආකාරයෙන්ද කියලා අපි ඉදිරියට ගණිත ගැටලු කිහිපයක් අරගෙන සාකච්ඡා කරලා බලමු. හරි පුතේ දැන් බලමු විභාගයට ඔයාලට එන්න පුළුවන් වර්ෂ වර්ග තුනක් මම අරගෙන මෙතන මේ ගාන දශකය සහ සියවස හොයාගන්න මම ක්‍රම දෙකක් කියලා දෙනවා. මේ දෙකෙන් එකක් ඔයා අනුගමනය කරන්න ඔයාට වැඩි කාලයක් ගත වෙන්නේ නැතුව වැඩි කාලයක් ගත කරන්නේ නැතුව මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන් වෙයි. හරි දැන්ම බෝඩ් එකේ වර්ෂ තුනක් තියලා තිනවා. එකක් තමයි 1948 අනිත් එක 1990 අනිත් එක 1900. හරි පුතේ එතකොට මෙතන මේ පළවෙනිට තියෙන වර්ෂය බලන්න අගට එක බිඳුවක්වත් නැහැ. ඉලක්කම් හතරක් තියෙනවා. ඉලක්කම් හතර එකකවත් බිඳු නැහැ. මේ වර්ෂයේ 1990 කියන වර්ෂයේ අගට එක බිඳුවක් තියෙනවා. හරි. එතකොට 1900 කියන වර්ෂයේ අගට බිඳු දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ ගානේ මේ ඉලක්කම් පිළිහිట్లా තියෙන ආකාරය අනුව අපිට මේ ගාන හදන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. හරි අපි ඉස්සලාම බලමු අගට එක බිඳුවක්වත් නැති වර්ෂයක් වාට ගානක දීලා තිබ්බොත් එහෙම ඔයාලට පේපරේ දෙන වර්ෂයේ අගට එක බිඳුවක්වත් නැහැ. අන්න එහෙම වුණොත් එවැනි ගානකට කොහොමද අපි දශකයේ සහ සියවස හොයාගන්නේ කියලා. හරි සුළු දෙයක් කරන්න තියෙන පුතේ ඉස්සලාම මේ ගාන අරගෙන මේ විදිහට මේ වර්ෂය අරගෙන මේ වර්ෂය අපි හරිමැදින් දෙකට මෙහෙම බෙදා ගන්නවා. හරි පුතේ මේ විදිහට අපි හරිමැදින් බෙදාගත්තට පස්සේ මේ පැත්ත වම් පැත්ත මේ පැත්ත දකුණු පැත්ත. ඒ කියන්නේ වම් පැත්තට ඉලක්කම් 2යි දකුණු පැත්තට ඉලක්කම් 2යි යන විදිහට අපි මේක හරිමැදින් බෙදාගත්තා. ඊට පස්සේ මේකට අදාළ දශකය සහ සියවස හොයන්න අපි කරන්නේ මේ දකුණු පැත්තේ තියෙන ඉලක්කම් දෙකේ මේ අග තියෙන ඉලක්කම් අපි කපලා ඉවත් කරනවා. හරි. ඒතර අග තියෙන 8 8 කියන සංඛ්‍යාව අපි කපලා ඉවත් කරනවා. ඊට පස්සේ අනිත් සංඛ්‍යාවට අපි මෙතෙන්ද එකක් එකතු කරනවා. එකක් එකතු කරනවා. එතෙන් එකක් එකතු කරා වගේම වම් අත පැත්තේ තියෙන සංඛ්‍යාවටත් අපි මෙතෙන්ද එකක් එකතු කරනවා. ඒ එකතු කරලා මේ දෙක ආයෙත් පහලට උත්තරේ ලබා ගන්න. ඒතර 4ට එකක් එකතු කරනාට පස්සේ 5යි 19ට එකක් එකතු කරනාට පස්සේ 20යි. හරි. මේ තමයි මේකට අදාළ වෙන දශකය සහ සියවස. එතකොට වම්මත පැත්තෙන් එන්නේ සියවස, දකුණුමත පැත්තෙන් එන්නේ දශකය. දකුණුමත පැත්තෙන් එන්නේ දශකය. අපි පිළිතුරු දෙක ලියුවොත් එහෙම හරි. එතකොට පිළිතුරු ලැබෙනවා මොකද්ද? 20 වන සියවසේ 5 වෙනි දශකය. හරි. ආයෙත් මම පැහැදිලි කරොත් එහෙම අපිට දීලා තියෙන සංඛ්‍යාවේ අගට බිඳු නැත්තම් පුතේ අපි ඒ සංඛ්‍යාව හරිමැදින් දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගෙන අවසානයේ තියෙන ඉලක්කම අපි කපලා ඉවත් කරනවා. ඊට පස්සේ වම් අත පැත්තටයි දකුණු අත පැත්තටයි දෙපැත්තටම එක ගාන එකතු කරනවා. එතන මෙතන උත්තරයක් ආවා 5යි මෙතන උත්තරයක් ආවා 20යි කියලා. එතන දකුණු අත පැත්තේ තියෙන එක දශකය, වම් අත පැත්තේ තියෙන එක සියවස්.
එතකොට පිළිතුරු අපිට ගන්න පුළුවන් 1948 කියලා කියන්නේ 20 වන සියවසේ 5 වැනි දශකය කියලා. ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති අගට බිඳු නැති වර්ෂයක දශකය සහ සියවස හොයාගන්න ආකාරය. හරි. අපි දැන් බලමු අගට බිඳු එකක් තියෙන වර්ෂයක කොහොමද දශකය සහ සියවස හොයාගන්නේ කියලා. හරි. දැන් අපි බලමු අගට බිඳු එකක් තියෙන වර්ෂයක කොහොමද දශකය සහ සියවස හොයාගන්නේ කියලා. හරි කලින් විදිහම තමයි පුතේ වර්ෂය අපි ලියාගෙන 1990 වර්ෂය අපි ලියාගෙන මේක හරි මැදින් දෙකට බෙදා ගන්නවා. හරි බෙදාගෙන අපි කලින් කරෙත් මොකද්ද? අග තියෙන ඉලක්කම කපලා ඉවත් කරනවා. ඒ කියන්නේ මේ වම්මත පැත්ත, මේ දකුණුමත පැත්ත මෙතන අවසාන තියෙන ඉලක්කම කපලා ඉවත් කරනවා. හරි. ඊට පස්සේ කලින් එකේ අපි මොකද්ද කරේ? මෙතෙන් එකක් එකතු කරා, මෙතෙන් එකක් එකතු කරා. එහෙම කරේ අපි අගට බිඳු නැත්තම්. හරි. හොඳට මතක තියාගන්න අගට බිඳුවක් තිබ්බොත් එහෙම අපි මෙතෙන් එකක් එකතු කරන්නේ නැහැ. හැබැයි වම් මත පැත්තට නැත්තම් මුලට එකක් එකතු කරනවා. හරි. මෙතෙන් එකක් එකතු කරන්නේ නැහැ. මෙතෙන් එකක් එකතු කරනවා. හරි. ඊට පස්සේ අපි උත්තරය ගන්නවා මෙතන එකක්වත් නැහැ. නවය එහෙම පහළ ලියාගත්තා. 19ට එකක් එකතු කරලා පස්සේ 20යි. හරි. එතකොට අපිට උත්තරයක් එනවා 20 වන සියවසේ 9 වැනි දශකය කියලා. හරි බලන්න එතකොට ඔන්න ආයෙත් මම කියලා දෙන්න 1990 අගට බිඳු එකක් තියෙනවා. මොන සංඛ්‍යාව වුණත් අපි මොකද්ද කරන්නේ? හරි මැදින් දෙකට බෙදා ගන්නවා. හරි මැදින් දෙකට බෙදාගෙන අග තියෙන බිඳුව අපි කපලා ඉවත් කරනවා. ඊට පස්සේ අගට බිඳු එකක් තිබ්බ නිසා මෙතෙන් එකක් එකතු කරන්නේ නැහැ. අපි වම් මත පැත්තට විතරක් එකක් එකතු කරනවා. එතකොට අපේ උත්තරයක් එනවා මෙතන එකක් නැහැ 9යි 19ට එකක් එකතු වුණාට පස්සේ 20යි. උත්තරේ එන්නේ මොකද්ද? 20 වන සියවසේ 9 වැනි දශකය. එතකොට 1990 කියලා කියන්නේ 20 වන සියවසේ 9 වැනි දශකය. හරි දැන් අපි බලමු අගට බිඳු දෙකක් ආවොත් සමහරට අගට බිඳු දෙකක් වෙන්නත් පුළුවන් අගට බිඳු තුනක් වෙන්න පුළුවන් දැන් මෙතන අපි ගත්ත වර්ෂය තියෙන්නේ 1900 නේ එතකොට එහෙම නැත්නම් 2000 වගේ වර්ෂයක් වෙන්නත් පුළුවන් එහෙනම් 2000 වුණොත් අගට බිඳු තුනක් තියෙනවා කොහොම වුණත් කමන්නේ මේක අගට බිඳු දෙකක් වෙන වර්ෂයක් තිබ්බොත් එහෙම අපි කොහොමද ඒකේ දශකය හා සියවස හොයාගන්නේ කියලා දැන් අපි බලමු ඒකත් කරන්න කලින් විදිහට තමයි අපි මේ විදිහට ගාන ලියා ගන්නවා 1990 හරි මැදින් මෙහෙම දෙකට බෙදා ගන්නවා බෙදාගෙන කලින් ගානේ වගේම අවසාන තිර ඉලක්කම අපි කපලා ඉවත් කරනවා අවසාන තිර ඉලක්කම කපලා ඉවත් කරාට පස්සේ මෙතන තියෙන්නේ තායි බිඳුවක් නිසා අපි එතන යටින් ලියා ගන්නවා කීයද 10 කියලා හරි අවසාන තිර ඉලක්කම කපලා ඉවත් කරා අවසාන ඉලක්කම කලින් තිර ඉලක්කම බිඳුව නිසා අපි මෙතන යටින් ලියා ගන්නවා කීයද 10 කියලා හරිද ඊට පස්සේ මේ පැත්තට වම් මත පැත්තට අපි කීයක්වත් එකතු කරන්නේ නැහැ ඒක හිමම තියෙනවා ඊට පස්සේ පහළට එකතු කරනවා මෙතෙන්ද 10යි මෙතෙන්ද 19යි ඔන්න ඒතර අපේ උත්තරයක් එනවා 1900 කියලා කියන්නේ 19 වන සියවසේ 10 වන දශකය හරි 19 වන සියවසේ 10 වන දශකය හරි එතකොට 1900 කියලා කියන්නේ 19 වන සියවසේ 10 වන දශකයේ බවට පත් වෙනවා. ඒක හදන්නේ වර්ෂය අපි ලියාගත්තා. වර්ෂය හරි මැදින් දෙකට වෙන් කරගත්තා. වෙන් කරගෙන අවසාන තියෙන ඉලක්කම අපි කපලා ඉවත් කරනවා. කපලා ඉවත් කරාට පස්සේ ඊළඟට තියෙන ඉලක්කම බිඳු නිසා අපි දැන් ලියා ගන්නවා කීයද? 10 කියලා. මුලට අපි කීයක්වත් ලියාගන්නේ නැහැ. පහළට එකතු කරනවා. එතන මෙතන 10යි. මෙතෙන්ද 19යි. ඒතර පිළිතුරු නම් මොකද්ද? 1900 කියලා කියන්නේ 19 වන සියවසේ 10 වන දශකය. හරි අපි දැන් මෙතන වර්ෂ 3ක් අරගෙන මේ වර්ෂවල දශකය හා සියවස හොයවුවා. දැන් ඒක හොයනකොට මේ වර්ෂ 3ට අදාළව පිළිතුරු ලබා ගන්න ආකාර 3ක් තියෙනවා. සමහරවිට ඕකත් විභාගයකට පස්සේ ළමයිකට පැටලෙන්න පුළුවන්. එනිසා මම දැන් මේ ක්‍රමයටත් වඩා තවත් සරල ක්‍රමයක් කියලා දෙන්නම්. හරි දැන් මෙතන මේක ආයෙත් බැලුවොත් එහෙම අගට බිඳු නැත්නම් ඒ වගේ වර්ෂයක් කරේ අග තියෙන ඉලක්කම කපලා මුලටත් එකක් එකතු කරා අගටත් එකක් එකතු කරා. අගට බිඳු එකක් තියෙනවා නම් ඒ වගේ වර්ෂයක අගට තියෙන බිඳුව කපලා ඉවත් කරලා අගට කීයක්වත් එකතු කරන්නේ නැහැ මුලට විතරක් එකක් එකතු කරා. අගට බිඳු දෙකක් තියෙන ඉලක්කමක බිඳුව කපලා එතන 10 දාගත්තා මුලට කීයක්වත් එකතු කරන්නේ නැහැ. එහෙම තමයි අපි හැදුවේ.
හැබැයි මේකත් දැන් සමහරට පැටලෙන්න පුළුවන්. මේ පැටලෙන නිසා මීටත් වඩා ලේසි ක්‍රමයක් මම ඔයාලට දැන් කියලා දෙන්නම්. හරි, දැන් මම මෙතන aran තියෙන්නේ කලින් ගත්ත වර්ෂ 3ම තමයි aran තියෙන්නේ. ඒතර කලින් ගත්ත වර්ෂ 3ම තියෙන අතර කලින් ගත්ත පිළිතුරු 3ක් මෙතනම තියෙනවා. හරි, අපි බලමු මේ ක්‍රමයේ ලේසිද කියලා. හරි, ඉස්සලාම කරන්නේ දැන් මෙතන අපි අගට තියෙන බිඳුවත් මොකුත් අපි මෙතන සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ තියෙන වර්ෂය තියෙනවනේ, මේ තියෙන වර්ෂයෙන් අපි අඩු කරනවා කීයක්ද? එකක් අඩු කරනවා. 1948 අපි එකක් අඩු කරනවා. හරි, එකක් අඩු කරාට පස්සේ උත්තරයක් එනවා 1947. හරි, එතකොට මේකත් අර විදිහටම මැදින් දෙකට වෙන් කරගෙන මෙතෙන්ටත් එකක් එකතු කරනවා, මෙතෙන්ටත් එකක් එකතු කරනවා. හරි, දැන් බලන්න උත්තරයක් එයි. මෙතන 5යි, මෙතන 20යි. හරි, කලින් ආ පිළිතුරම අපිට ලැබෙනවානේ 20 වන සියවසේ 5 වෙනි දශකය. හරි, මොකද්ද කරේ? 1948 තිබ්බේ, දීලා තියෙන වර්ෂෙන් අපි එකක් අඩු කරනවා. ඒක උත්තරය ආවද 1947යි කියලා. ඒක මැදින් දෙකට වෙන් කරගත්තා. වෙන් කරගෙන දෙපැත්තටම එක ගාන එකතු කරනවා. හරි, ඒක උත්තරයක් වෙනවා 20 වන සියවසේ 5 වෙනි දශකයේ කියලා. හරි, මේ ක්‍රමය තමයි මේ මෙතෙන්ටත් මෙතෙන්ටත් තැන් දෙකටම ආදේශ කරන්නේ. හරි, එතකොට මේ අග තියෙන බිංදු 1යිද, අගට බිංදු 2යි තියෙන එක අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි කරන්නේ හැම වර්ෂයකින්ම එක ගාණේ අඩු කරලා ඊට පස්සේ දෙපැත්තටම එක ගාණේ ආයෙ නැවත එකතු කරනවා. හරි, දැන් අපි බලමු මේ වර්ෂයේ 1990. හරි, මේකෙත් මොකද කරන්නේ? ඉස්ලාම එකක් අඩු කරනවා. 1990 න් එකක් අඩු කරලා පස්සේ 1989. හරිද? ඊට පස්සේ මේක හරි මැදින් දෙකට වෙන් කරගන්නවා. මෙතෙන්ටත් එකක් එකතු කරනවා, මෙතෙන්ටත් එකක් එකතු කරනවා. හරි, 8ට එකක් එකතු කරාට පස්සේ 9යි, 19ට එකක් එකතු කරාට පස්සේ 20යි. මෙන්න මෙතන පිළිතුරම ලැබෙනවා 20 වන සියවසේ 9 වෙනි දශකය. හරිද? එතකොට මොකක්ද කරේ? 1990 කියන දීලා තියෙන වර්ෂයෙන් අපි මොකක්ද කරේ? එකක් අඩු කරනවා. අඩු කරලා ඒ සංඛ්‍යාව හරි මැදින් දෙකට වෙන් කළා. දෙපැත්තටම එක ගානේ එකතු කරනවා. එතකොටත් මෙතෙන්ට ආවේ කලින් ආපු පිළිතුරම තමයි අපිට මෙතෙන්ටත් ලැබෙන්නේ. හරි, හරි, අපි ඊළඟ තියෙන වර්ෂෙත් බලමු. හරි, 1900 එකක් අඩු කරලා පස්සේ එන්නේ 1899. හරි, අර කලින් විදිහම තමයි කරන්නේ. මොකද මේකත් බෙදා ගන්නවා හරි මැදින් දෙකට. හරි මැදින් දෙකට බෙදාගෙන මෙතෙන්ටත් එකක් එකතු කරනවා, මෙතෙන්ටත් එකක් එකතු කරනවා. හරි, දැන් අපි බලමු පිළිතුර. 9 1යි, 10යි, 18යි 1යි, 19යි. හරි, බලන්න කලින් පිළිතුරම ලැබිලා තියෙන කියලා. 19 වෙනි සියවසේ 10 වෙනි දශකය. හරි, හරි, දැන් බලන්න කලින් කියපු ක්‍රමයටත් වඩා මේ ක්‍රමය ඔයාලට සරලයි පහසුයි. මතක තියාගන්නත් හරි ලේසි. මොකද්ද කරන්න ඕනේ? ඔයාලට පේපරේ දීලා තිනවා දශකය හා සියවස වань කියලා වර්ෂයක්. ඒ දීලා තින වර්ෂයෙන් මොකද්ද කරන්න? කටුවඩේ කොලේ අරගෙන ඒ වර්ෂයෙන් අපි අඩු කරනවා එකක්. ඒ කියන්නේ දීලා තින වර්ෂයෙන් එකක් අඩු කරනවා. එකක් අඩු කළා ඒ ලැබෙන පිළිතුර අපි මේ විදිහට දෙපැත්තට වෙන් කරගෙන දෙපැත්තටම එක ගාණ එකතු කරනවා. හරි, ඒතර ඔයා මතක තියාගන්න ඕනේ දාකට බිඳු තියෙනවා, දාකට බිඳු නැද්ද ඒක මුකුත් මතක තියාගන්න ඕනේ. ඒ මුකුත් මතක තියාගන්න නැව මතක තියාගන්න. මොකද්ද දීලා තියෙන වර්ෂෙන් අපි එකක් අඩු කරනවා, එකක් අඩු කරලා ඒ වර්ෂය අපි දෙකට මැදින් බෙදාගෙන වම් පැත්තටයි දකුණු පැත්තටයි දෙක දෙපැත්තටම එක ගානේ එකතු කරනවා. ඒක ඊපස්සේ වම් මත පැත්තේ නැත්තම් විශාල සංඛ්‍යාව වෙන්නේ අනිවාර්යයෙන්ම සියවස, කුඩා සංඛ්‍යාව වෙන්නේ අනිවාර්යයෙන්ම දශකය, නැත්තම් දකුණු මත පැත්තේ ඉන්නේ දශකය. හරි, එතකොට මේ ක්‍රමයෙන් ඔයාට දශකය හා සියවස සම්බන්ධයෙන් ගැටලුවක් විභාගයේ ආවොත් එහෙම ඒක පැහැදිලිව පිරිසිදුව නිවැරදිව හදන්න මේ ක්‍රමය, මේ සරල ක්‍රමය ඔයා මතක තියාගන්න. හරි, දුවේ අපේ YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම රැඳිලා ඉන්න. එහෙම රැඳිලා හිටියොත් එහෙම මේ වගේ විභාගෙට එන්න අමාරු කියන ගණන් සරලව හදන්න තියෙන කෙටි ක්‍රම තාසියක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා.